මාරසන ආදිසංගමේ කුමන ගමනක්ද යන්නේ කියලා අපි කතිකාවක් ඇති කරන්නට මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා අද දින මාත් එක්ක මේ සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්නවා මාරසන ආදිසංගමේ ආරම්භක අවස්ථාවේ හිටපු ඒකම් ගායන රණසිංහ මහත තුමා සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මෑත කාලීන අප සංගමේ ක්‍රියාකාරී ලේකම් වශයෙන් කටයුතු කරන ප්‍රශාන්ත බණ්ඩාර මහතා අපි සමග ඉන්නවා. අයිගෝන් ආදි සංගමයේ ආරම්භක මොහොතේ සිට කොමුනා වේදින්ද ක්‍රියා කරේ කියලා අපි දැනගන්න කැමති අපගේ හිටපු ලේකම්තුමා ගයන් සහෝදර ඔබතුමා මට පැහැදිලි කරනවාද අපි කුමන ගමනක්ද මේ වෙනකම් පැමිණියේ කොයි ආකාරයෙන්ද මේ 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 ආදි සංගමේ ඉතිහාසය ගැන ඔබතුමා පොඩ්ඩක් විග්‍රහ කරොත් මෙතන වටිනවා කියලා හිතනවා. ඔව් හිතේජි අය අපි ආදි සංගමේ මාරසන් ජාතික වාසලේ අතුරු ආදි සංගමේ කියන එක ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන හිටියා ආදි සංගමේ නැති අඩුපාඩු දැනුණා. එතකොට මීට කලින් ආදි සංගම පිහිටවලා තිබ්බා. නමුත් කෙටි කාලින් මේවා යම් යම් හේතු මත නැවතිලා තිබුණා. ඉතින් ඒ කාලේ අපි ගොඩක් දෙනෙක් ඉල්ලපු ගොඩක් දෙනෙක් කතා වෙච්ච දෙයක් විදිහට අපි කීප දෙනෙක් මූලික වෙලා මුලින්ම ආදි සංගමේ පිහිටවන්න ඒ කාලේ හිටපු ගරු විදුහල්පතිතුමිය ජනිතා දිසානායක ගුරුමෑණියන් ඇත්තරම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. එතුමියගෙන් අපි ඉල්ලීමක් කරා ආදි සංගමේ පිහිටවන්න ඕනේ කොහොමද කියලා. එතුමිය ඇත්තරම අපි නොදන්න කාරණා ගොඩක් කියලා එතුමිය ඇතුළු ඒකට පාසලේ හිටපු ගුරු මණ්ඩලේ අපි නොදන්න දේවල් ගොඩක් කියලා දීලා අපිට ඒ අවස්ථාව උදා කරලා දුන්නා. මුලින්ම අපි 2018 2018 වෙනි දින ආදි සංගමේ නිලධාරී මණ්ඩලේ පත් කරගත්තා. එතකොට ගායන සහෝදරයා මේ ආදි සංගමේ අපි වැඩසටහන් මාලාවම සිදු කරා. ඔබතුමාට ඒ වැඩසටහන් පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්ද අපිට? මම හිතන්නේ මාරස්තන ප්‍රදේශයේම ප්‍රදේශයේ අපිට මූලිකම ගැටලුව තිබ්බේ ආදි සංගමේ පිහිටුවවා කියන එක මිනිස්සු අතරට යවන්නේ ආදි සංගම අතරට යවන්නේ. ඉතින් ඒකෙදී අපේ යෝජනාවක් ආවා පොසොන් කලාපයක් කරමු කියලා. ඉතින් මම හිතන්නේ මාරස්තන ප්‍රදේශයේ තිබ්බ දැවැන්තම පොසොන් කලාපේ පොසොන් සම උත්සේ සමරුව වැඩසටහන අපේ පාසලේ සහෝදර සහෝදරියන්ට දැවැන්ත වේදිකාවක භක්ති ගීත කියන්න තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න අපි අවස්ථාව සරසලා දුන්නා. ඒ වගේම චිත්‍ර තරඟාවලියක් තිබ්බා. ඒ වගේම වෙසක් කුළු තරඟාවලියක් තිබ්බා. ඒ වගේ සුවිශේෂී වැඩසටහන් රාශියක් අපි කරා. ඒ වගේම අපි 2018 වර්ෂය වගේම 2019 වර්ෂයේ අපි එවැනිම වැඩසටහන් කරා. ඒ වගේම ආදි සංගමේ ආරම්භයේ සිටම තිබ්බ යෝජනා තිබ්බ ගුරු උපහාර වලලා එනේ විද්‍යාලේ උගන්න ගුරුවරුන් දැනට අපාතරේ සිටින ගුරුවරුන් සහ සියලුම ගුරුවරුන් මතක් කරන්න පහරුල්ලක් පවත්වන යෝජනාවක් තිබා. නම් කොරෝනා පසුගිය කොරෝනා සමයේ අපිට ඒ වැඩසටහන කරන්න බැරි වුණා. එහෙම වුණත් අපි නවීන තාක්ෂණය භාවිතයෙන් ඔන්ලයින් ගුරු පහරුල්ල අපි සංවිධානය කරා. ඒ වගේම ප්‍රදේශයේ සෑම ආගමික වැඩසටහනක වගේම අපි සහභාගී වෙනවා. සහභාගී වුණා විශේෂයෙන් පස්වම ඇසළ පෙරහැර මංගල්‍යයේ මේ ප්‍රදේශයේ තියෙන විශේෂ ආගමික වැඩසටහන. ඉතින් බස්න ක්‍රීඩමිතුමන් දමිඳු බණ්ඩාර උපාධිතුමන් අපිට සංගමයක් විදිහට අපිට යෝජනාවක් කරා ආරාධනාවක් කරා ඒ සඳහා සහභාගී වෙන්න කියලා. ඉතින් අපි අපේ ශක්තිදායකත් ඒ සඳහා ලබා දුන්නා. ඒ වගේම ඊට අමතරව අපි පොසොන් කලාපයේ සමගාමීව අපේ තියෙන අඛණ්ඩ අධ්‍යාපන මේ ඒකකයට ක්‍රියා කරන එන්ජිමක් අපි ලබා දුන්නා ඒ සහෝදර සහෝදරියන් ඉගෙන ගන්න. ඒ වගේම විවිධ අධ්‍යාපන අවශ්‍යතා එක්ක තියෙද්දි විද්‍යාලයෙන් අපු ඉල්ලීම් සහ ශිෂ්‍යයන්ගේ අනුපාඩුකම් ප්‍රබල අපි කටයුතු කරා. දැන් මේ වගේ වැඩසටහන් මාලාකම කරන මට මතක විදිහට මීටත් වඩා වැඩසටහන් රාශියක් තිබුණා අපේ මේ සංගමේ මේ ගන්සවදේට.
ඒක පොඩ්ඩක් මට විග්‍රහ කරන්න. ඔව් ඇත්තම ඒකේ සාදරය අපි කොරෝනා කාලේ රටේ විවසනේ තිබ්බා. ඉතින් අපි මූලික වෙලා ඔන්ලයින් අධ්‍යාපන සම්බන්ධයෙන් අපි යම් පරිසරණක් ඉදිරිපත් කරා. ඒ වගේ මේ කාලේ තිබ්බ මේ සනීපාරක්ෂක පහසුකම් නගසිරුවන් විද්‍යාලේ ඒ සැය අපි සක්‍රියව දායක වුණා. ඒ වගේම රොටරි සමාජ එකතු වෙලා අපේ පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දුන්නා. ඒ වගේම ඊට අමතරව අපි පහුගිය වර්ෂයේ සංගීත සම්මේලනයක් මම හිතන්නේ අවුරුදු 30කට විතර පස්සේ මාරසන ජාතික පාසල් ක්‍රීඩාංගණයේ සංගීත සම්මේලනයක් අපි පැවැත්වුවා. ඒ පැවැත්වුවේ ආදිසි සංගමයේනේ ගායක ගායිකාවන් ගෙන්නලා කරපු සංගීත ප්‍රසංගයක්. ජනප්‍රිය ගායක ගායිකාවන් ගෙන්නලා ජනප්‍රිය සංගීත කණ්ඩායමක්. එතකොට සියලුම දේවල් එකතු නැටුම් කණ්ඩායම පවා ගෙන්නගෙන සියලුම දේ අංගයන් සපුරුණු සියලුම අංගයන් සපුරුණු සංගීත ප්‍රසංගයක් සිදු කරේ. ඉතින් ඒක ප්‍රදේශයේ ජනතාවට අලුත් අත්දැකීමක් වෙන්න ඇති. ඒ වගේම ඒ විතරක් නෙවෙයි අපි සංගමේ අරමුදලතර කරගන්නත් ඒකෙන් හැකි වුණා. ඒ වගේම අපි ඒ සංගීත සංදර්ශනයේ අපිට ලැබුණු ආධාර වලින් කොටසක් අපි යොදවලා දෙන අත්තර කියලා අපේ වැඩසටහනට අත්තර වැඩසටහනෙන් එන්නේ පාසලේ සිටින ළමුන් තෝරාගෙන ඔවුන්ට අඩුවාදායම් ලාභී ළමුන් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දී අපේ වර්තමාන ආදි සංගමේ ගරු ලේකම්තුමා අපේ විශාන්ත බණ්ඩාර සහෝදරයා පැත්තට මේ වෙනකොට අපේ ආදි සංගමේ වර්ෂ 5ක් ගත වෙලා යම්සි පරිසාදන මට්ටමක සිටිනවා. අපි වැඩසටහන් ගොඩාක් කරා. මම හිතන්නේ ගායන සහෝදරයාටත් කියන්න බැරි වෙච්ච වැඩසටහන් කීපයක් තියෙනවා. ඒ වගේම වර්තමානයේ අපි කොහොමද කරන්නේ, මොකද්ද වර්තමාන ආදි සංගමේ ඇති තත්ත්වය පිළිබඳව මට පැහැදිලි කිරීමක් කරන්න. ඔය දැන් අපි වර්තමානයේ වෙද්දී දේශීය වගේම විදේශීය රටවල සේවය කරන පිරිසකුත් සෑහෙනවිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ අනුව සැලකිලි සමාජික සහභාගීත්වයක් තියෙනවා. ඒ වගේම අපිට මුල් කාලීනව තිබුණු මුල් ස්ථාවරත්වය පිළිබඳ ගැටලු ටික මේ වෙද්දී නිරාකරණය වෙලා පහුගිය වැඩසටහන් වලින් අපි ඒක අත්කරගෙන තියෙන මුල් ස්ථාවරත්වය ඒ අනුව අපි මේ වෙද්දී ස්ථාවරත්වය පවත්වාගෙන යමින් මුල් වශයෙන් අපි ස්ථාවර වෙලා තියෙනවා. ඒකත් එක්ක අපිට වර්තමානයේ වගේම ඉස්සරහට අපේ පත්යන් නිලධාරී මණ්ඩලයකට උනත් ගැටලුවක් නැතුව මේක කන්ටිනියු කරගෙන යන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉදිරි මේ අපි බලාපොරොත්තු වෙන වැඩසටහන් ටික මොනවද කියන එකට ගියෝතින් එහෙම අපි මේ අවුරුදු ඉවර වෙන්න කලින් අපි බලාපොරොත්තු වෙනවා අධිශිෂ්‍ය සුවඳ හමුවක් සංවිධානය කරන්න. ඒත් එක්ක අපි මේ බලාපොරොත්තු වෙන කියන්නේ හැමෝටම එකතු වෙලා ඇවිල්ලා කාලය බිලා සතුටු වෙලා පෞලයාත් එක්ක අලුත් කට්ටිය අඳුරගෙන සංගමේ අනිත් කට්ටිය එක පොඩක් එංගේජ් වෙලා පොඩ්ඩක් විනෝද වෙලා යන අවස්ථාවක් සලසලා දෙන්න. ඒ වගේම වර්තමානයේ වෙද්දී රටේම තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙන මත්ද්‍රව්‍ය උදුර මේ සම්බන්ධයෙන් අපේ ශේෂ්ත්‍රයේ ඉන්න ආදිශිෂ්‍ය කීප දෙනෙකුත් සම්බන්ධ කරගෙන අපේ සම්ප්‍රදායකයන් විදියට පොඩි වැඩසටහනක් මේ වෙද්දී සංවිධානය කරන්න මූලික කටයුතු සලස්සගෙන යනවා. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය භාවිතය වගේම සමාජ මාධ්‍ය අවභාවිතාව පිළිබඳව තමයි මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි මේ මීට කලින් අවුරුදු වල කරගෙන ගිය විදිහම පස්තම හෝ එහෙම නැත්නම් ප්‍රදේශයේ මොකක් හරි වැදගත් අවස්ථාවකට මොකක් හරි ඉල්ලීමක් આવුවොත් ඒකට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තමයි වර්තමාන වෙද්දී අපි සත්‍ය. එදිනෙම අපේ විශාන්ත බණ්ඩාර සහෝදර අපේ මේ ආදි සංගමේ සමාජිකත්වයේ ලබා ගැනීම සම්බන්ධයෙන් අපි ප්‍රවර්ධන කටයුත්තක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවානේ. ඒකල පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඇත්තම කිව්වොත් එහෙම අපි දැන් සමාජිකත්වය ප්‍රවර්ධනය හා සමාජිකත්වය ලබා ගැනීම උනන්දු කිරීම සඳහා අපි මේ වෙද්දී සමාජිකත්වය ලබා ගන්න පුළුවන් ආකාර තුනක් හඳුන්වලා දීලා තිනවා. පළවෙනි එක තමයි සාමාන්‍ය සමාජිකත්වය. මේක කියලා කියන්නේ වාර්ෂිකව රුපියල් 600ක මුදලක්, ඒ කියන්නේ සාමාන්‍ය මාසෙට ගත්තොත් රුපියල් 50ක වගේ සුළු මුදලකින් සමාජිකත්වය ලබා ගන්න අවස්ථාව සලසලා දීලා තිනවා. ඒ වගේම ඊට අමතරව යාවජීව සමාජිකත්ව මුදල හඳුන්වලා දීලා තිනවා. මේකෙදි වෙන්නේ ප්‍රදේශයෙන් බැහැරව එහෙම නැත්නම් විදේශගතවක රැකියාවක නිරත වෙන කෙනෙකුට වාර්ෂිකව රුපියල් 1000 බැගින් සමාජික මුදලක් ගෙවලා යාවජීව සමාජිකත්වය ලබා ගන්න පුළුවන් තමයි කැමැති අවුරුදු ප්‍රමාණයක් වෙන්නේ. ඒ වගේම අපි හඳුන්වලා දීලා තිනවා නොමිලේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන් අවස්ථාවක් හදලා දීලා තිනවා. පාසල් අධ්‍යාපනය අවසන් කරලා වසර දෙකක් ගත වෙනතුරු සමාජික මුදල් ගෙවීමකින් තොරව සමාජිකත්වය ලබා ගන්න අවස්ථාව සලසලා දීලා තිනවා.
ඇත්තම කිව්වොත් එහෙම අපි ඕක හඳුනලා දීමට මූලික වශයෙන්ම හේතු වුණේ සාමාන්‍යයෙන් O level වලින් A level වලින් එළියට ගිය ගමන් එනකොට මුලි ස්ථාවරත්වය පිළිබඳව එහෙම ලොකු මුලි ස්ථාවරත්වයක් නැහැ. ඒ හින්දා එයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න වැඩසටහන් වලට එකතු වෙන්න අවස්ථාවක් දෙන්න තමා නොමිලි සාමාජිකත්වය ලබා දීමට ඒගොල්ලන්ට අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. ඒ වගේම විශේෂ සහෝදරය මේ අපේ ඉන්න සමාජිකයෝ ඉන්නවනේ අපේ ආදිශිෂ්‍යලා සමාජිකයෝ මේගොල්ලෝ වෙනුවෙන් යම්කිසි ප්‍රතිලාභයක් දෙන්න. ඒ කියන්නේ සමාජිකත්වයේ ලබා ගන්න කෙනෙකුට පාසලෙන් සිදුවෙන වැඩසටහනකට ප්‍රතිලාභයක්. ඒ වගේම අපෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් වලට මොකද්ද ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභය කියලා යම්කිසි යෝජනාවක් එහෙම තියෙනවද? ඔව් දැන් අපේ ඇවිල්ලා තියෙන සමාජික ඉල්ලීම් ඒ වගේම සමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වය අනුවත් සමාජික ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සමාජිකත්ව ප්‍රතිලාභ ලබා දීමේ ප්‍රමුඛතාව ලබා දීම සඳහා අපි කරන වැඩසටහන් හැම එකම අපි අත්සන්ලේඛනයක් දාලා තිනවා. ඒක සමාජිකත්වය ලබාගෙන තියෙන කට්ටියට තමන්ගේ සමාජික අංකය නම දාලා අත්සන් දාපුවම එයාට අපි ඩේටාබේස් එකක් හරහා ඒගොල්ලන්ට ලකුණු ලබා දීමක් කරනවා. ඒ ලකුණු වැඩිපුර අයට තමා ප්‍රතිලාභ ලබා දීමේදී ප්‍රමුඛතාව හිමි වෙන්නේ. එතකොට මෙතනින් ගියාම අපි අර නොමිලේ සමාජිකත්වය ලබා දෙන පිරිසක් ඉන්නවනේ. ඒ පිරිස අනිවාර්යයෙන්ම මේ වැඩසටහන වල සම්බන්ධ වෙලා අදාළ ලකුණු උපයාගත යුතුයි ප්‍රතිලාභ ලබා ගැනීමට නම්. ඊට අමතරව යාවජීව සමාජිකත්වය ලබාගෙන තියෙන අයට වැඩසටහන වල සම්බන්ධ වීමේ අනිවාර්යත්වයක් නැහැ. යාලා ප්‍රදේශයෙන් බැහැර වෙන ඉන්න තමයි යාවජීව සමාජිකත්වය ලබා දෙන්නේ. එතකොට සාමාන්‍ය සමාජිකයතුත් ප්‍රතිලාභ ලබා ගැනීමේ ප්‍රමුඛතාවය ලබා ගැනීමට නම් මේ පොයින්ට් සිස්ටම් එකේදී ලකුණු උපයාගෙන තියෙන්න ඕනේ වැඩසටහන වලට සක්‍රීයව සම්බන්ධ වෙලා. කියන්නේ අපි ඉදිරියේදී පවත්වන සියලුම වැඩසටහන් වලට සියලුම සමාජිකයන් පැමිණෙන්න වැඩ කරන්න ඔබට ඒ වෙනුවෙන් අමිසි ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ ප්‍රතිලාභය ඔබ අරගන්න කියන්නේ දේ තමයි ඔබතුමාගෙන් මේ පැහැදිලි කරේ. ඔව් ඒ කියයි අය. ඒ කියන්නේ ඒක තමයි. ඊට අමතරව දුවත් මේ ප්‍රතිලාභ ලබා දෙන ආකාර ගැන කිව්වොත් එහෙම ප්‍රතිලාභ හිමි වෙනවා සමාජිකත්වයේ අරගෙන තියෙන අයට. දැන් අපි පෙගයන් සහෝදරයා කිව්වා වගේ අත්තල වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ඒකෙදී මුළු ප්‍රමාණය 140ක ප්‍රමාණයක් අදාළ නිර්ණායකයක් සපුරාලන ඒ වගේම ආදිශිෂ්‍ය සංගමේ සමාජිකත්වයක් දරන පිරිස්සල පවුල් වල ළමයින්ද අපි ලබා දෙන්න මේ විදිහ තීරණය කරලා තියෙනවා. ඒ වගේම මීට අමතරව අපි ප්‍රවේශ පත්‍රයක් මුද්‍රණය කරලා සිදු කරන වැඩසටහන් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ ආදිශිෂ්‍ය සූදහම එහෙම ගත්තොත් එහෙම මේ වගේ දේවල් වලදී සමාජිකත්වයේ දරන සමාජිකයන්ද සාමයේ අදාළ ප්‍රවේශ පත්‍රයෙන් මිලෙන් වට්ටම් කළමිනක්. ඒ කියන්නේ සාමාන්‍ය මුදලට වඩා අඩු මුදලකට එයාලට ප්‍රවේශ පත්‍රයක් ලබා දීම කටයුතු කරනවා. ඊටත් අමතරව අපි බලාපොරොත්තු වෙනවා දැන් සමාජික පිරිසක් රැස් වෙලා ඉන්නේ හින්දා ඒගොල්ලෝ හරහා වෙනම ආදිශිෂ්‍ය අරමුදලට අමතරව සුබසාධන අරමුදලක් පිහිටවලා ඒ හරහා සමාජිකයන්ට වැඩිපුර ප්‍රතිලාභ ලබා දීමට අවස්ථාවක් සලසලා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයක තුල. ඒ කියන්නේ අනාගතයේදී මේකේ සමාජික වෙන කෙනෙකුට තමන්ගේ සුබසාධන කරගන්න විශේෂයෙන්ම තමන්ගේ මලකෙදරක් හරි වෙනත් කටයුත්තකදී අපහසුතාවයකට ලක් වෙන අවස්ථා තියෙනවානේ. ඒ වගේ අවස්ථාවකදී ආදි සංගමයේ අපේ පිටිපස්සෙන් ඉන්නවාය කියලා සමාජිකයන්ට හඟවන්න පුළුවන් වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න සූදානම්. ඔව් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න සූදානම් කරමින් පවතිනවා මේ සමාජික අලුත් ප්‍රමාණයක් සිදු කර ගැනීමත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ අපිට කොයි මට්ටමකට යන්න පුළුවන්ද කියලා. ආසන ආදි සංගමයේ කෙනෙකුට සමාජික වෙන්න ඕන නම් රැස්වීමක් තියෙනවා රැස්වීමට සහභාගී වෙන්න ඕනද නැත්තම් මාර්ගගත ක්‍රමයක් තියෙනවද නැත්තම් නම් කරපු ස්ථාන තියෙනවද ඒ වගේ ක්‍රමවේදයන් තියෙනවද මේ සමාජිකත්වය ලබා ගැනීමේදී ඒක නැත්නම් පැහැදිලි කිරීමක් කරන්න බෑ. ඇත්තම කිව්වොත් එහෙම පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් සමාජිකත්වය අපේ මහසභා රැස්වීමක් පැවැත්වෙන වෙලාවක රැස්වීමට සම්බන්ධ වුණොත් ඒ අවස්ථාවේ නිලධාරී මණ්ඩලයේ ඉන්නවා. එතනින් ඇප්ලිකේෂන් එකක් අරගෙන අදාළ සමාජික මුදල් ගෙවලා සමාජිකත්වය ඒ වෙලෙම ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව ප්‍රදේශයෙන් බැහැරව එහෙම නැත්නම් විදේශගතව ඉන්න කෙනෙක්ට සමාජිකත්වය ලබා ගන්න ඕනේ නම් අපිට මංගත ක්‍රමයට එයාලට සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඒකට එයාලට එතකොට යාවජීව සමාජික මුදල විදිහට ගන්න වෙන්නේ. එතකොට අදාළ සමාජික මුදල අපේ බැංකු ගිණුම මේක යටින් අපි දාන්නම් අපේ ගිණුම අංකය වීඩියෝ ගැටින්. එතකොට ඒ ගිණුම අංකයට මුදල් තැන්පත් කරලා ඉවරලා අදාළ රිසිට් පත්‍ර සමග අපි ලබා දෙන ඔන්ලයින් අයදුම්පත්ය පුරවන්න ඕනේ. එතකොට එයාලට සමාජිකත්වය ලබා ගන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඊට අමතරව අපි මේ වෙද්දී නම් කළ ස්ථාන හතරක් මාරසන නගරය ආශ්‍රිතව පවත්වාගෙන යනවා. සමාජිකත්වය ලබා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ ස්ථාන වලින් සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. පොඩ මතක් කරොත් ඒ ස්ථාන හතර ප්‍රාථමික විදුහල ආසන්නයේ තියෙන තරංග බුක්ෂොප් ආයතනය, ඒ වගේම පස්තු මහන්දියේ තියෙන කේජි සුපර් ආයතනය,
එවැගේම මාරසන් නගර මැදියේ මදාරවිලසල ඉතිපිට තියෙන කල්පගේ ස්ටෝස් ආයතනය එවැගේම කොට්ටගස් මුල්ල නිලුම් සුපා ආයතනයේ තුලිමුත් ඇප්ලිකේෂන් ලබාගෙන ඒ ස්ථානයකට බාර දෙන්න පුළුවන් හැබැයි මේ ස්ථාන වලට බාර දෙන ඇප්ලිකේෂන් අපි එකතු කරන්නේ සතිය සිකුරාදා දවසේ එතකොට සමාජීත්ව ලබා දීමට අදාළ මුදල් ගෙවීම වලට අදාළ විසිප්පත් එවැගේම සමාජික අංක පිළිබඳ විස්තර ඒ සියලුම පණිවිඩය යාලට ලැබෙන්නේ සෙනසුරාදා ඉදත දවස් දෙක ඇතුළත විසිවන ඉරිදා දවල් දෙකට මාරස්න ජාතික පාසලේ ප්‍රධාන ශාලාවේ අපි මීළඟ මහසභා රැස්වීම පැවැත්වෙනවා. ඒකට සම්බන්ධ වෙන්න කියලා හැමෝටම බලන්න අපි ආරාධනා කරනවා. මේ වෙනකොට අපි ආදි සංගමයේ ගැන තිබුණු දුරු මතයන් ගොඩාක් මම හිතන්නේ මේ වීඩියෝ එක හරහා ඔයගොල්ලොන්ට නැති වෙලා ඇති කියලා මම හිතනවා. ඊළඟට මේ සම්බන්ධයෙන් ඔබතුමාට දෙන්න තියෙන අදහස මොකද්ද ක්‍රිෂාන්ත සහෝදර? ඔව් හිටිය අපි බලන් ඉන්න කට්ටියට අපිට අන්තිමේට කියන්න තියෙන්නේ සංගමයේ කියන්නේ සංගමයේ ඉන්න නිලධාරී මණ්ඩලයවත් එහෙම නැත්නම් මෙතන අපි දැන් මේ වීඩියෝ එකේ පෙනී සිටින දෙතුන් දෙනාවක් නෙවෙයි විශාල පිරිසක් ඉන්නවා. ඇත්තටම මොකක් හරි වැඩක් කරන්න නම් ඒ වැඩේ සාර්ථක වෙන්න නම් අපිට ගොඩක් පිරිසක් ඉන්නේ තමයි ගොඩක් වෙලාවට වටින්නේ. ඒ හින්දා බලන් ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ මේක උබේ දෙයක්, මේක ප්‍රදේශයේ දෙයක්, මේක අපි අකුරක් හරි ඉගෙනගත්ත පාසලේ දෙයක්. ඉතින් හැමෝම එකතු වෙලා මොනවාම හරි දෙයක් කරන්න පාසල වෙන්නේ පුංචිම හරි දෙයක් කරන්න අවස්ථාවක් ගන්න. අපිත් එක්ක හැමෝටම ඇවිල්ලා බලලා මොකද වෙන්නේ කියලා අපිත් එක්ක එකතු වෙලා මොකක්ම හරි දෙයක් පාසල වෙනුවෙන් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා තමයි අපි හැමෝගෙම ඉල්ලන්නේ.